මුලි මොරොම් නගරයේ ප්‍රේක්ෂකයන් අතර ග්‍රම්ස් වාදකෙක් හැටියට දැන් ඔහු අද ගායකෙක් බවට පත් වුණා. ඔව් ග්‍රම්ස් වාදනයේ විශ්මී මල්ලි ඒක ඇවිල්ලා කවදාවත් කාගෙන්වත් මේ වන පුරාවට ඉගෙනගෙන කරපු දෙයක් නෙමෙයි මේක. ඔවුන්ගේ හඬ ප්‍රෝටිවි හරහා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත ළඟා කරවීම. ආදරේට සාප නොදී දවස තිස්සෙම සමාවෙන්න මට ඒ පව නිවා ගන්නට ඉපදුනෙත් එහෙ කටුනේරි උපංගම කටුනේරි උපන් ගමනගේ. කොච්චර වේදිකාවල අවුරුදු ගාණක් සිටියට එහෙම ගීතයක් නම් ගායනා කරලා තිබ්බේ නැහැ. එතනින් තරුවක් වේදිකාව කියන්නේ පුදුම දේවල් ගොඩක් වෙන දණක්. ඒ වගේ වුණ තවත් පුදුමයක් තමයි ඔහුට පුදුමයක්. ඩ්‍රම්ස් ගාන පැත්තෙන් ගිහිල්ලා හිටගෙන කට අරගෙන ෂෝ එක ඉවරනකම්ම බලාගෙන ඉන්නවා. එතනමයි සිතාදියේ කිරිල්ලියන් තරඟ කරાવી මොනර පැටි කිය ගෙරුවට තරහ ගනීවි. අර ගීත ගායනා කරන රණිලය බල කරාගේ වාගේම කියලා එකක් කරන කවුරුහරි බල කරනකන් මහා පොළ වගේ දැවැන්ත ප්‍රසංගත් අපිට වාදනය කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. සිටි බොයිස් අපේ දිනේසල් මේදව මතක් කරන්න ඕන අනිවාර්යෙන්ම. නැත්තම් සමහරට මම රෝමෙන් නැතුව වෙන නගරයකට ගිහිල්ලා වෙන්න පුළුවන්. තව කලක් කොහොමත් ඉතාලියේ රැඳී ඉන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් කලක් යන අවුරුදු 20ක ඔව් වයසට යන කම්මයි සංගීතය කොහොමත් කවදාවත් සංගීත කණ්ඩායමකින් අයින් වුණා කියලා ඇඟෙන් අයින් වෙන්නේ නැහැ. රෝටි YouTube channel subscribe කරන්න, රෝටි Facebook page එක follow කරලා තියාගන්න. එක යයි එකක වැටි එක වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා. නාස් ලනුව දමන වාලු කරත්තයක බඳින වාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා.